අපි සිංහල ජනවාහරි තියෙනවා පින්නතුනි මොනෝහරි වැරද්දක් කළාම ජාතිය ජම්මේ මතක් කරලා බනිනවා. සමහර වෙලාවට කියනවා ජාතිකේ වැරද්ද හින්දායි ඔහොම වුනේ කියලා. ඒ කියන්නේ උත්පත්තිය හොඳ වුණොත් තමයි ඉතුරු වැඩ ටික ඔක්කොම හොඳින් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ජගත් චන්දර රාමනායක මැතිඳුන්ට මේ පින්කම් කරන සිතුවිලි පහළ වුණේ පින්කම් කරන හැටි දැනගන්න ලැබුණේ ජපානයට ආවහම නෙවෙයි. ජගත් මහත්තයා පුංචි කාලේ ජගත් මහත්තයා මව් කුසේ කලල රූපයක පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් බණපිරිත් අහන්න ලැබුණේ. මෙලවට බිහි වෙන්නට කලින් අඟුලිමාල පිරිත කියලයි මෙලවට බිහි වුණේ. බිහි වුණාට පස්සේ පුංචි පුතෙක් හැටියට මංගල සම්මත මංගල අතපොත් ලැබුවේ පිරිත් කියලා. ගුණධර්ම පුරුදු පුහුණු කරන ලංකාවේ තියෙන ශ්‍රේෂ්ඨ ජාතික පාසල නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම රාමනායක ඔටෝමොබයිල් අධිපතිතුමා KPW රාමනායක මැතිඳුන්, ඒ වගේම නන්ද රාමනායක ගුණවර මෑණියන්, ඒ වැදගත් තැනක මුල් තැන. ඒ දෙදෙනාගේ හැදියාව ආගමික භක්තිය ශ්‍රද්ධාව නිසා කරපු පින්කන් දහම්වලට සම්බන්ධ වෙලා කටයුතු කරපු නිසා හොඳ මඟ පෙන්වීමක් හොඳ අත්තිවාරමක් ඔබතුමාට ලැබුණ නිසයි ඔබතුමාට ඒ ජීවිතය ළමා කාලය සංවර්ධනය කරගන්න ලැබුණේ. ඒ නිසාම එබඳුම ගුණධර්මවලින් සම්පූර්ණ වෙච්ච ස්වාමිද්‍යනියක් සමන්තා රාමනායක මැතිනියත් එක අතිනත ගන්න හම්බුනේ. ඒ නිසා තමයි වාසනාවන්ත දූදරුවන් මෙලවට බිහි කරන්න දායක වුණේ. ඒ සියලු දේවල් කරගෙන යනකොට අපේ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නායක හාමුදුරන්ගේ අතුරට වැටුණා. එය තවත් වැඩි වුණා. කර්මය ගැන කියනකොට බුදුදහමේ විපාක දෙන කාලය අනුව කර්මය කොටස් හතරකට බෙදෙන බව පැහැදිලිව දේශනා කරනවා. සෑම කර්මයකින්ම හතෙන් එක කොටසක් මෙලවදී විපාක දෙනවා. ඔබතුමා සසරදී පින් කරලා තියෙන නිසා, ගිය ආත්මවල පින් කරන නිසා, එහි ප්‍රතිඵලය නිසායි පින්වන්ත දෙමාපියන් සහෝදර සහෝදරියන් ලැබුණේ. යහපත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ලැබුණේ. ඒ වගේම අපරාපරිය වේදනීය කුසල කර්මෙහිඳත් ඒ ශක්තිය තව තවත් වැඩි වුණා. ඒ වගේම මෙලවදී කරන මේ මහා බලසම්පන්න හැමෝටම කරන්න බැරි පින්කම් දහම් සිද්ධ කරන හින්දා ඒ කරන හැම පින්කමකින්ම හතෙන් එක කොටසක් විපාක දෙනවා අනිවාර්යෙන්. සමහර විට වැඩි වෙන්න පුළුවන්. එනිසා මේ චෛත්‍ය ගැන මූලික වශයෙන් මතක් කළාට, කඨින පින්කම ගැන මූලික වශයෙන් මතක් කළාට ඔබතුමා පසුගිය අවුරුදු තෙලිය මුළුල්ලේම වලට ගොදුරු වෙච්ච රණවිරුවන් වෙනුවෙන් ඔබ විශේෂ පරිත්‍යාගයන් කරලා තියෙනවා.
අඩු පහසුකම් සහිත ජීවත් වෙන පවුල් වෙනුවෙන් නිවාස හදලා තනලා පූජා කරලා තියෙනවා. ඒ වගේම ඒට ප්‍රදේශයක් නිශ්චිතව තෝරාගත්තේ නැහැ. එය ලංකාවේ වෙන්න පුළුවන්, එය ඉන්දියාවේ වෙන්න පුළුවන්, එය ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, ඈත පිට දුර ගම්මානයක වෙන්න පුළුවන්, තමන් ජීවත් වෙන නිවාසය ගම අසල වෙන්න පුළුවන්. වැදගත් විදිහට තමන්ගේ සේවාව අවශ්‍ය නම් ඒ සේවාව අමරණීය සේවාවක් හැටියට නොපැකිලොම තමන්ගේ මහන්සියෙන් හරි හම්බ කරගන්න වස්තුව, ධනය, දේපල, ඒ වගේ පුණ්‍ය කටයුතු වල වෙනුවෙන් යෙදුවා, යොදලා කටයුතු කරනවා. ඒ නිසා ඒ පින්කන් දහම්බල බලය, ශක්තිය තව තව වැඩි වෙන්න අට මහ කුසල් වල ප්‍රබලම පින්කම කටින පින්කමට සම්බන්ධ වුණා. පින්නතුනි, පින්නතුන්ලා දන්නව අට මහ කුසල් කියන්නේ මොනවද කියලා? ඉතින් පළවෙනි පින්කම කටින පින්කම බව දන්නවා. විහාර ස්ථාන හදලා පූජා කරන එක, බුදු පිළිම විහාර මන්දිර හදලා පූජා කරන එක, ඉඩකඩම් කුඹුරු පූජා කරන එක, වැසිකිලි කැසිකිලි හදලා පූජා කරන එක, මේ වගේ මහා ගොඩාක් පින්කම් රාමනායක පවුලේ හැමෝම මහා ගොඩාක් පින්කම් කිව්වට නංගම් හැටියට නොකිව්වට මහා ගොඩාක් පින් කරලා තියෙනවා. ඔබට මනුෂ්‍යාත්ම භාවයේ ලැබුණේ අන්නේ සසරදී කරපු පින්කම් වල ප්‍රතිඵල හැටියටයි. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න එක හරි අමාරුයි. අපිට ධර්මයේ පැහැදිලි කරනකොට කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක හරියට කන කැස්බෑවා වියසිදුරේ දිහා බලනවා වගේ කියලා. ඒ තරම් අමාරුයි මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගන්න. දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තම ලබත්ත මනුෂ්‍ය ආත්ම භාවයේ හොඳම ආත්ම භාවයක් බවට පරිවර්තනය කරගන්න ඒකටත් තව අවශ්‍යයි. මිනිස්සු ඉන්නවා පින්නතුනි, මිනිස්සු තමයි, හැබැයි මනුෂ්‍ය ප්‍රීතියව ඉන්නවා, ගුණධර්ම නැති මිනිස්සු ඉන්නවා. අහකට දුර්ලභ මනුෂ්‍යය අර්ථවත් විදිහට ප්‍රයෝජනයට ගන්න නැති පිරිස් ඉන්නවා. හොඳ දේවල් හොඳට අවබෝධ කරගන්න සමහර අය කැලෑවට පායපු හඳ වගේ ඉන්න අය ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා, මිනිස්සු උනාට තමන්ට ප්‍රයෝජනයකුත් නැහැ, අනුන්ට ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. සමාජයත් නරක පැත්තට යොමු කරලා මුළු රටක් ලෝකයක් ගඳගස්සලා විනාශයක් කරලා මැරිලා යනවා. එනිසා පින්නතුනි, මිනිස්සෙක් හැටියට ඉපදුනත් වෙනත් සත්ත්ව ලෝකයක සත්ත්වයෙක් හැටියට ඉපදුනත් පහළ වුණත් පිනක් ඇතුවෝන ඉපදෙන්න. බලන්න, සතෙක් හැටියට ඉපදුන හස්ති රාජයා හැම ඇතෙකුටම බෑ දලදා කරඬුව වඩම්මන්න. ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. හැම මිනිසියෙකුටම ජගත් රාමනායක වගේ මහත්ය වගේ මිනිස්සු වෙන්න බෑ. හැම බිරිඳකටම සමන්ත නොවන වගේ බිරිඳක් වෙන්න බෑ. හැම දරුවන්ටම අර නිබ්බුතානූන සාමාතා කියන නිබ්බුත පද අහන්න හම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ සිද්ධාර්ථ කුමාර කාලේ තමයි කිව්වේ මේ වගේ පුතෙක් ඉන්න අම්ම කෙනෙක් නිවුණු තැනැත්තියක් වෙනවා, මේ වගේ පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් නිවුණු තැනැත්තෙක් බවට පත් වෙනවා,
මේ වගේ ස්වාමි පුරුෂයෙක් ඉන්න බිරිඳක් නෙවුණු තැනැත්තියක් බවට පත් වෙනවා. මේව තමයි ජීවිතේ ලබා ගන්න පුළුවන් ඉහළම සම්පත්. ඒ සම්පත රාමනායක මහත්මලාට ඔය පවුලේ ඇත්තොන්ට ලැබිලා තියෙනවා. ඔබ තනියෙන් නෙවෙයි මේවා ඔක්කොම කළේ. අම්මා තාත්තගේ ආභාෂයෙන්, ස්වාමි දියණියගේ ආශිර්වාදයෙන්, උදව් උපකාර වලින්, ඇසුරු කරන ගුණධර්ම වලින් පිරිච්ච යාළුව හිතවත් විශ්වාසාදීන් නිසා. ඒකයි රහස. ඒ නිසා අද මේ කඨින පින්කමේ අතීතයේ බුදුහාමුදුරෝ ජීවමාන වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරු දේශනා කරපු විදිහට කඨින පින්කම් ගැන බුදුහාමුදුරු දේශනා කරනකොට හුඟක් ප්‍රසිද්ධ දේශනාවක් තමයි නාගිතාපදානය. නාගිත කියලා මහරහතන් වහන්සේ නමක්. බොහොම නිරෝගී සම්පන්න රහතන් වහන්සේ නමක්. විවිධ සැප විඳිමින් ජීවත් වෙලා මනුෂ්‍යාත්ම භාවයේ ලබලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිවන් අවබෝධ කරගෙන තත්ත්වයට ආවා. උන්වහන්සේගෙන් ඒ සියලු තොරතුරු පිළිබඳ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනකොට උන්වහන්සේ දේශනා කළේ බුදුහාමුදුරුනේ කල්ප 30ක් නැත දුක්ගිනි ලැබුණේ, කල්ප ගණන් දෙව් සම්පත් ලැබුණේ මේ විදිහට කියලා කල්ප කාලාන්තර ගණන් ආත්මවාරවල දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලැබුවා, මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත් ලැබුවා. කිසිම කාලෙක අසනීප ලෙඩ රෝගවලට ගොදුරු වුණේ නැහැ. තමන්ගේ වස්තුව ධනය දේපල කාවන් වේයම් මීයන් වගේ අයගෙන්වත් හොර හතුරන්ගෙන්වත් කාගෙන්වත් හානියකට විපත්තියට පැමිණුණේ නැහැ. අවුවැසි සුළං වලට ඔරොතු දෙන විදිහට මට ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. මෙන්න මේ අපමණ සැප සම්පත් මට ලැබුණේ බුදුරජාණන් වහන්ස මම කඨින මහා පින්කම් කරපු නිසාය කියලා. පෙරකුම්බා රජතුමා අපේ පොළොන්නරු යුගයේ හිටපු එකම දවසේ කඨින පින්කම් මුළු ලංකාවේම විහාරස්ථානවල පවත්වපු රජ කෙනෙක්. දුටුගැමුණු මහරජතුමා සද්ධාතිස්ස සහෝදර කුමරුවන් එක්ක ඒ කාලේ තිබිච්ච සියලුම විහාරස්ථානවල එකම දවසේ කඨින පින්කම් කරලා තියෙනවා. රාජරාජ මහාමාත්‍යවරුන්ට පමණයි ඒ දවස්වල කඨින පින්කමක් කරන්න ශක්තිය තිබුණේ. සාමාන්‍ය බොදු ජනතාවට ඒ ශක්තිය එතරම් තිබුණේ නැහැ. එබඳු බල සම්පන්න විනාශ කරන්න බැරි කෑලි වලට කඩලා බිඳින්න විනාශ කරන්න බැරි ශක්ති සම්පන්න කුසල කර්මයක් කඨින පින්කම කියන එක. එක විහාරස්ථානයක එක වසරක එක වතාවක් පමණක් කරන්න ලැබෙන පින්කමක්. ඒ වගේම පින්නතුනි කඩවල්වල සාප්පුවල සිවුරු තියෙනවා. මේ අපි සාමාන්‍ය වශයෙන් දිනපතාම නිල ඇඳුම හැටියට සිවුරක් පෙරවගෙන ඉන්නේ. අපි තුන් සිවුරම පාවිච්චි කරනවා. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනා සිවුර. තනිපට සිවුරක් කියන්නේ පින්නතුනි අපි යාරවලින් නම් ගත්තොත් යාර 10ක් විතර. මේ එක සිවුරක් යාර 10ක් විතර. දිග හතරමාරයි, දිග පහමාරයි, පළල හතරමාරයි. යාර 10යි. අපි මීටර වලින් ගත්තොත් මීටර 9යි 20ක් විතර යනවා මේ සිවුරක් මහන්ට. ඒ වගේ දෙකක් දෙපට සිවුර. ඊට වඩා ටිකක් අඩුවෙන් අඳනා සිවුර. මේ තුන් සිවුර තමයි මුලින්ම බුදුහාඳුරු අනුදෙන බදාලේ.